අලියස්ප්‍රස් ට්‍රේන් වන් එකෙන් ඔයාලත් කැමතිද අයිටම් තුනක් අන්පේඩ් දාලා රුපියල් 514ක් වැනි පුංචි මුදලකට මෙන්න මේ අයිටම් තුනම මිලදී ගන්න. ඉතින් එහෙනම් අපි අද මේ වීඩියෝ එකෙන් බලමු අපි කොහොමද මෙන්න මේ 3 in 1 එකේ අයිටම් හරි විදිහට ඕඩර් කරගන්නේ කියලා. හරි. ඉතින් ඔයාලා ඔයාලගේ AliExpress එකට log වෙන්න ඕනේ ඔයාලගේ AliExpress පරණ account එකකින්. ඉතින් ඒ කියන්නේ ඔයාලා කාලෙකින් ඕඩර් එකක් දාපු නැති ඔයාලගේ පරණ account ඇති. ඉතින් ඒ වගේ account එකකින් log වෙන්න. ඉතින් එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් අලුත්ම AliExpress account එකක් හදලා අන්න ඔයාලා හදන අලුත්ම AliExpress account එකෙන් මෙන්න මේ විදිහට AliExpress app එකෙම log වෙන්න. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. app එකෙන් log වෙන්න බය වෙන්න ඕනේ නැහැ. ඉතින් මම දැන් මේ log වෙලා ඉන්න app එකෙන්. ඉතින් මෙන්න මේ වගේ app එකෙන් log වෙන්න පුළුවන්. ඉතින් මම දැන් මුලින්ම ඔයාලට පෙන්නන්නම් මම දාපු ඕඩ එකක්. ඉතින් මම දැන් account වලට යනවා. ඉතින් account වලට ගියාම ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ my orders වල තියෙනවා 2pay කියලා. ඉතින් මේ 2pay category යන්නේ unpaid orders. ඉතින් එතන ගියාම ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ සුපිරිම ඉලෙක්ට්‍රොනික item තුනක් මම unpaid දාගෙන තියාගත්තා. ඉතින් එහෙනම් මම අද මේ වීඩියෝ එකෙන් කියා දෙනවා අපි කොහොමද මේ වගේ 3 in 1 orders unpaid දාලා මේකට payment එක කරගන්නේ කියලා. ඉතින් මම දැන් ඔයාලට මේ සාක්ෂියක් වශයෙන් තමයි වීඩියෝ එක පටන් ගන්න කලින්ම පෙන්නුවේ මම unpaid දාගත්තු order එකක්. ඉතින් මම ඇත්තටම මේ unpaid දාලා මේවට payment එක කරලා මේ වහන්න ගෙදරට ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි අද එහෙනම් මේ වීඩියෝ එකෙන් බලමු අපි කොහොමද මේ දේවල් කරන්න කියලා. මම දැන් මෙන්න මේ විදිහට 3 in 1 කැටගරියට යනවා. ඉතින් ගිහිල්ලා මේක මෙන්න මේ රුපියල් 205ට තියෙන මොකක් හරි item එක select කරගන්නවා. මට හිතුණා මෙන්න මේ wallet එක select කරගන්න. ඉතින් මම මේ wallet එක select කරගෙන මේක add කරගන්නවා මගේ cart එකට. ඉතින් මේක ඇත්තම free shipping. ඉතින් ඊට පස්සේ මම කරන්නේ තවත් item එකක් හොයාගන්න එක. ඉතින් මෙහෙම පල්ලෙට scroll කරලා මම තව item එකක් හොයාගන්නවා. ඉතින් මට හිතුණා මෙන්න මේ earbud එක order කරන්න. මම දැන් කරන්නේ මේ earbud දෙකත් මගේ cart එකට pick කරගන්නවා. ඉතින් ඊට පස්සේ මම තව item එකක් select කරගන්න ඕනේ. ඉතින් මම තෝරගන්නවා මගේ ඊළඟ item එක විදිහට මෙන්න මේ රුපියල් 102ක් වෙන මෙන්න මේ item එක. මේක සපත්තු වල අපේ කකුලේ ආරක්ෂාවට අඩියට දාන එකක්. ඉතින් ඊට පස්සේ මම check out යනවා. ඉතින් check out ගියාට පස්සේ මම කලින් select කරපු item කිහිපයකුත් මෙතන තියෙනවා. ඉතින් මම කරන්නේ මට අනවශ්‍ය item ඉවත් කරගෙන මට මිලදී ගන්න අවශ්‍ය item තුන විතරක් මම මෙතන තියාගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට අනවශ්‍ය item වල ටික් එක මම අයින් කරගත්තා. ඉතින් ඔයාලා අනවශ්‍ය item pick කරගන්න ඕනේ නැහැ. ඔයාලා item තුනක් විතර pick කරගන්න. ඉතින් මෙතන දැන් select වෙලා තියෙන item 3යි. ඉතින් මේ 3ට යන්නේ $1.755. ඉතින් ඊට පස්සේ මම check out කියන දේ click කරා. ඉතින් මේ click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක දැන් ඔයාලට පේනවා ඇති මගේ දැනටමත් කාඩ් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේක total එක පෙන්නනවා රුපියල් 514යි කියලා. ඉතින් දැන් තමා මේක හොඳම කොටස. ඉතින් මේ කොටස skip නොකර ඔයාලා හොඳට අහගන්න. ඉතින් මම දැන් කරන්නේ මෙන්න මේ order එක unpaid comment දාගන්න. ඉතින් unpaid comment දාගන්න ඕන නම් මම මේකට කරන්න ඕනේ මගේ ළඟ තියෙන වැරදි කාඩ් එකකින් මම මේකට payment සිද්ධ කරන්න ඕනේ. ඉතින් මම මේකට කරන්නේ මෙන්න මේ add new card කියන තැනට යනවා. ඉතින් add new card කියන තැනට ගිහිල්ලා මම මේකට වැරදි කාඩ් එකක් ඇඩ් කරගන්නවා. ඉතින් ඇඩ් කරලා ඊට පස්සේ අන්නේ වැරදි කාඩ් එකෙන් මම මේකට payment එක කරනවා. ඉතින් එහෙම කරාට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපි එහෙනම් මම මේ කියපු දේ දැන් කරලා බලමු. ඉතින් දැන් මම කරන්නේ මෙන්න මේ add new card කියන තැනට ගිහිල්ලා මගේ ළඟ තියෙන වැරදි කාඩ් එකේ තොරතුරු ඇතුළත් කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් වැරදි කාඩ් තොරතුරු හොයාගන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ Google එකට ගිහිල්ලා ඔයාලා type කරන්න ඉංග්‍රීසි වලින් වැරදි කාඩ් තොරතුරු කියලා. ඉතින් මේක ඔයාලට ඉංග්‍රීසි වලින් type කරන්න පුළුවන්. මම මොකද ඉංග්‍රීසි වලින් කියන්නේ නැහැ වචනේ. ඒක මම කිව්වොත් එහෙම මට මේ වීඩියෝ එකට YouTube එකෙන් හානිය සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයාලේම search කරගත්තාට පස්සේ එන පළවෙනි link එකෙන්ම ඔයාලට වැරදි කාඩ් නම්බරයක් හදාගන්න පුළුවන්. ඉතින් අන්නේ හදාගන්න කාඩ් නම්බරේ තොරතුරු ඔයාලා මෙතන ඇතුළත් කරන්න. ඉතින් ඒකෙදි කාඩ් නම්බර එනවා, එක්ස්පයර් ඩේට් එක එනවා. ඉතින් ඒ වගේම CVV අංක එනවා. ඉතින් මේ අංක ඇතුළත් කරලා මෙන්න මේ වගේ ඔයාලගේ වැරදි කාඩ් එක මෙතන ඇතුළත් කරගන්න. ඉතින් ඊට පස්සේ තියෙන්නේ අපි ඇතුළත් කරගත්තු වැරදි කාඩ් එකකින් අපිට පේනවා කියන තැන ක්ලික් කරලා මේකට පේමන්ට් එක සිද්ධ කරන්න. ඉතින් මම දැන් මේ වීඩියෝ එක කරෙත් අන්නේ ඒ දේ. ඉතින් මෙහෙම කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එරර් එකක් එනවා. ඔයාලගේ කාඩ් එකේ අවුලක් නිසා පේමන්ට් එක ෆේල් වුණා කියලා. ඉතින් අපිටත් කරගන්න ඕනේ අන්න එච්චරයි. ඉතින් ඒ මුණාට පස්සේ ඉතින් අපි දැන් මේකයි බැක් කරලා අපි එනවා අපේ හෝම් පේජ් එකට. ඉතින් මම දැන් මේ කරන්නේ මේ මැසේජ් එකක් ක්ලෝස් කරලා නැවතත් අපේ හෝම් පේජ් එකට එන එක. හරි. ඉතින් මෙන්න මේක දැන් ක්ලෝස් කරගන්නවා. ඉතින් ක්ලෝස් කරලා මම දැන් අපේ හෝම් පේජ් එකට ඇවිල්ලා account වලට යනවා. ඉතින් account වලට ගිහලා refresh කරාට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ වගේ 2pay කියන තැනට මෙන්න මේ item තුනම වැටලා තියෙනවා. ඉතින් දැන් ප්‍රධාන වශයෙන්ම අපිට අවශ්‍ය දේ අපි කරගෙන ඉවරයි. ඉතින් ඒ කියන්නේ අපි මේ order එක unpaid දාගත්තා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ අපේ හරි කාඩ් එකෙන් අපිට මේකට payment සිද්ධ කරන්න. ඉතින් ඔයාලගේ address එක track වෙලා තියෙනවා නම් ඔයාලා වැරදි address එකක් දාලා unpaid දාගත්තට අවුලක් නැහැ. ඉතින් මමත් ඇත්තටම කරේ වැරදි address එකක් දාලා තමයි මෙන්න මේ වැරදි කාඩ් එකකින් unpaid දාගත්තේ.
ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ edit address කියන තැනට ගිහිල්ලා ඔයාලගේ හරි address එක type කරගන්න. ඉතින් මමත් දැන් එතනට ගිහිල්ලා මම මගේ නම සහ මගේ phone numbers හරි address මෙතන ඇතුළත් කරගන්නවා. Address එක ඇතුළත් කරලා ඉවරට පස්සේ මම මේක save කරගන්නවා. ඉතින් save කරද්දි මෙන්න මේ modify කියන දා click කරන්න ඕනේ. දැන් මම හරි address එක ඇතුළත් කරගෙන ඉවරයි. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මගේ හරි card එකේ විස්තර දාගන්නවා. ඉතින් ඒකට මම කරන්නේ මෙන්න මේ pay now කියන දා click කරගන්න එක. ඉතින් මේ pay now කියන දා click කරලා මගේ ළඟ තියෙන ඇත්තම master card එකේ හෝ visa card එකේ තොරතුරු මම ඇතුළත් කරලා මේකට payment සිද්ධ කරගන්නවා. ඉතින් නැවතත් අපි යනවා මෙන්න මේ payment interface එකට. ඉතින් මෙතන නැවතත් අපි add new card ගිහිල්ලා අපේ ඇත්තම card එකේ තොරතුරු ඇතුළත් කරගන්නවා. ඉතින් අපි එහෙම තොරතුරු ඇතුළත් කරගත්තට පස්සේ අවසාන වශයෙන් කරන්නේ pay now කියන දා click කරගන්න එක. ඉතින් මේ click කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ මගේ payment එක සාර්ථකව සිද්ධ වුණා. ඉතින් payment එක කරාට පස්සේ පහලින් ආව coins 10ක් හම්බෙනවා කියලා. ඉතින් මම ඒකත් දැන් collect කරගන්නවා. ඉතින් මොකද මේ coins අපිට ගොඩක් ප්‍රයෝජනවත්. Coins වලින් අපිට පුළුවන් වාහනේ වටිනාකම ගොඩක් අඩු කරගන්නත්. ඉතින් මම දැන් මේ collect කරන් ඉවරයි. මම දැන් back කරනවා. ඉතින් ඔයාලට නැවතත් පේනවා ඇති payment successful කියලා message එකක් අවිලා තියෙනවා. ඉතින් මෙන්න මේ item තුනම මම සාර්ථකව මිලදී ගත්තා. ඉතින් මේක මිලදී ගන්න මට ගිය රුපියල් 514ක් වෙනි පුංචි මුදලක්. ඉතින් ඔයාලටත් පුළුවන් 3 in 1 වල තියෙන මෙන්න මේ item රුපියල් 514ක් වෙනි පුංචි මුදලකට ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් මෙන්න මේ ක්‍රමයට ඔයාලත් ඔයාලගේ බහන්න එනං අනිවාර්යෙන් order කරන්න. ඉතින් ඔයාලට මොනවද ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලේ comment section එකේ comment එකක් දාන්න. මම ඒ comment වල නෝනේ reply කරනවා. ඉතින් ඔයාලගේ යාළුවන්ටත් බලා ගන්න. ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක යාළුවන්ට share කරගන්න. ඉතින් ඒ වගේම මේකට කැමති නම් මේකට like එකක් දාන්න තමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි SL ගේ YouTube channel එකත් ඔයාලා අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉතින් ඒ වගේම වීඩියෝ දාපු ගමන් බලන්න ඕන නම් bell button එකත් click කරගන්න. ඉතින් එනකතර මම හදන්නේ මගේ ටිකෙන් සමුගෙන යන්නයි. ඉතින් ඔයාලා හැමෝටම මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.